ග්‍රාමණ ලදහරින්ගේ මේ වන විට ගැසට් කර ඇති සේවා ව්‍යවස්ථාවට සිය යෝජනා ඇතුළත් නොකිරීම හේතුවෙන් මෙම වෘත්ති ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබෙනවා. අදින් ආරම්භ කරන සතිය ග්‍රාමණ ලදහරින් කළු සතියක් විදිහට නම් කරලා තියෙන්නේ. මොකද මේ සේවා ව්‍යවස්ථාව අපි කිව්වා ගැසට් කරන්න එපා, ග්‍රාමණ ලදහරින්ගේ සංශෝධන ටික ග්‍රාමණ ලදහර ඉදිරිපත් කරන යෝජනා ටික එක්ක ගැසට් කරන්න කියලා. ඒක රටේ ජනාධිපතිවරයාට කිව්වා, අගමැතිවරයාට කිව්වා, රාජ්‍යමැතිවරයාට කිව්වා, ඒ සියලු දෙනා ඒක පිළිගත්තා. නමුත් අමාත්‍යංශ ලේකම්වරයාත් ඒ වගේම ආයතන අධ්‍යක්ෂකවරයාගේ අභිමතය පරිදි මේක අත්නොමැතික විතර ගැසට් කරා. අපි අහනවා අමාත්‍යංශ ලේකම්වරයා ඉන්නේ ජනාධිපතිවරයාට උඩින්ද කියලා. මේ ගැසට් කරපු සේවා ව්‍යවස්ථාව ඉවත් කරගන්න ඕන. අමාත්‍යංශ සාකච්ඡා කරපු සේවා ව්‍යවස්ථාවක් තියෙනවා. ආන්නේ සේවා ව්‍යවස්ථාව ගැසට් කරලා දෙන්න කියන තමයි අපි ඉල්ලා සිටින්නේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ඉදිරිපිටදීද අද දිනේ නිහඬ විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. අපි සියලුම රාජකාරිවලින් කාර්යාලවල ඉවත් වෙනවා. කාර්යාල එළියේ කළුකොඩි ප්‍රදර්ශනය කිරීමේ කටයුතු කරලා තියෙනවා. අපි රාජ්‍ය ප්‍රපාලන අමාත්‍යංශයේ ඉදිරිපිට විශාල සමාජික සංඛ්‍යාවක සහභාගිත්වයෙන් සාමකාමී උද්ඝෝෂණයක් පවත්වන්න අපි තීරණය කරලා තියෙනවා. උද්ඝෝෂණයෙන් පස්සේ අමාත්‍යංශ බලධාරීන් හම්බෙලා සංදේශයක් බාර දෙනවා. මේකට නිසි ප්‍රතිචාරයක් නොලැබුණොත් අපි ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තීරණයක් ගන්නවා සංගම් ඒකාබද්ධව රැස් වෙලා. මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති RMAL රත්නායක මහතා පවසන්නේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වන සියලු කාර්යයන් ගැටලුවකින් තොරව සිදු කිරීමට ග්‍රාම නිලධාරීන් මීට පෙර එකඟත්වය පළ කළ බවයි. ග්‍රාම නිලධාරීන් සමග අපි මීට කලින් සාකච්ඡා කළා තියෙනවා. ඔවුන් අපට පොරොන්දු වෙලා තියෙනවා ඡන්ද විමසීම් කටයුතු සම්බන්ධයෙන් කිසිම ගැටලුවකට භාජනය වෙන දෙයක් කරන්නේ නැහැ කියලා. ඒ නිසා අපි තවදුරටත් බලාපොරොත්තු වෙනවා ග්‍රාම නිලධාරීන් මේ විරෝධතාව තිබුණත් මැතිවරණ රාජකාරි සම්බන්ධයෙන් කිසිදු ගැටලුවකින් තොරව ඒ රාජකාරි සඳහා සම්බන්ධ වෙයි කියලා. ඒ කටයුතු සම්බන්ධයෙන් යම් කිසි ගැටලුවක් මතුවුණොත් ඒකට සුදුසු විකල්ප ක්‍රියාමාර්ගයක් ගන්න මැතිවරණ කොමිසම සභාව අදහස් කරනවා.